आयोवा කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සමගි ජන බලවේගය කොළඹට මග දිගට බාධා කිරීම හරවා යැවීම රැසක් දෙවැනි සියලු පාසල්වල 6 7 8 සහ 9 ශ්‍රේණි ලබන 22 වන සඳුදා ආරම්භ කිරීමට පියවර 60ට වැඩි අයට හෙට සිට බූස්ටර් එන්නේ නැත රාජ්‍ය ඇමති චන්න පවසයි බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැත්නම් පිරිපහදු තෙල් ගේන්නේ කොහොමද සජිත් ප්‍රශ්න කරයි රටේ ඇති වෙන්න තෙල් තියෙනවා කලබලේ ගිහින් ෆුල් ටැංකර් ගන්න ඕනේ නැහැ ජොන්ස්ටන් කියයි විදුලි බිල වැඩි කරන්නේ නැහැ විදුලිය අකණ්ඩව ලබා දෙනවා ගාමිණී ලොකුගේ කියයි සිරිල් ගාමිණී පියතුමන් දෙවන දිනටත් CIDට අන්දමන් දූපත් අසල පවතින අඩු පීඩනය තවදුරටත් වර්ධනය වෙයි වැල්සි සහ සුලන් තත්ත්වයේ වැඩිවීමක් දිවර ජනතාව අවධානයෙන් කටයුතු කරන්න 18 වෙනිදායින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අතුල කරුණානායක කියයි ඉන්දියාවට පැමිණීමේදී තිබූ නිරෝධායන නීති ඉවත් කරයි प्रथम नवदानय देशीय पुहात्वेत समगी जनबल वेगे विरोधता रैलिय अद पसरु देकट कोलंबदी पेवेत वीमट नियमितवति बेनवा मेसापे एति यनुवेनुई उद्गोषण रैलिय संविधानय कर एत्ते दिवैने विविध प्रदेश वलिन समगी जनबल वेग सामाजिकीन कोलंबट पेमिनिमिन सीतनवा बहु स्थान वलदी विविध बाधा एल्लवीम सिदुवन बवाई अपट तोरतुरु वार्ता वुने මේ සාපේ ඇති මෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජනබල වේගය සංවිධානය කරන විරෝධතා මාලාව අද දින කොළඹ දීපවැත් වෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් සමගි ජනබල වේග පාක්ෂිකයින් මේ වන විට ඒ සඳහා කොළඹට පැමිණ බින් සිටිනවා. මෙම විරෝධතාවයේ සෞඛ්‍ය මාර්ග උපදේශ වලට අනුව පැවැත්විය යුතු බවට නියෝග නිකුත් කරන ලෙසට පොලිස් ස්ථාන 56ක් ඊයේ දින අධිකරණයට ගියා. පොලිස් ස්ථාන 56න් 10ක් කළ ඉල්ලීමට අධිකරණ 10කින් අවසර හිමි වුණා. කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ 9ක් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ අතර කොටහේන සහ පෑලියගොඩ යන පොලිස් ස්ථානයන් අධිකරණයෙන් කළ ඉල්ලීම ඊයේ දින අධිකරණයේදී විභාගයටගත් අවස්ථාවේදී එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කර තිබුණා. එහිදී සමගි ජනබලවේගයේ විසින් අද උද්ඝෝෂණය සිදු කරන්නේ නම් එය සෞඛ්‍ය උපමාන වලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කළා. අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ කොටහේන පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණි ලක්සල්කා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළා. එම ඒකපාර්ශ්වීය නියෝගයකට එරෙහිව සමගි ජනබලවේගයේ වෙනුවෙන් පෙනී සිටි නීතිජවරුන් ඊයේ දින කරුණු දක්වමින් එය ඉවත් කරන්නයි ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ දින නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපමාන වලට අනුකූලව එය සිදු කළ හැකි බවට නියෝගයක් නිකුත් කළා. किसी विधत अदो उदयसन सिटे दिवेने विविध प्रदेश वलेन कोलमट पैमिने में सिटी सम्मगी जनबल वेग पाक्षिकीन सह विरोधा करुवन विशेष पुलिस मार्ग बाधक योदा परीक्षा किरीम सिदु करन आयुरु सह एतम बस रथ हरवाया विमट कटीतु करन आकारया दक्नट लबुनु बव अप प्रादेशीय वार्ता करुवन पैवसुवा यात्रा नुवरेलिय प्रदेश वेन कोलमट पैमिने में सिटी आधार करुवन नवत हरवाया विमट पुलिसिय कटीतु कर तिबुना महाजन सौख्य परीक्षक वरुण विसिन रैपिड एंटीजन परीक्षा सिदु किरीमट गिय अवस्थावेदी दडि विरोधय कीटेल्लवुना එමෙන්ම අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදීද කොළඹට පැමිණ මෙන් සිටි පිරිස් නතර කිරීමට පොලිසිය කටයුතු කළ අතර එහිදීද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අනුරාධපුර යන්න දෙයක්ද? දැන් මෙතන මෙතන පොලිසිය විතරයි මේ ප්‍රශ්නේ තියන්නේ. නැත්නම් එහෙම නැතුව මේ ආණ්ඩුව නටනටට විදිහට කෙනෙක් නිකන් කරන්න එපා. ඕගොල්ලෝ වෙනුවෙන් තමයි අපි මේ සටන ගෙනියන්නේ. හරි ලැජ්ජයි මේම කරනකොට. ओए
मेके निरोध नीति महानुरदी सामग्री चन बल वेग आधार करवन सह पोलिस उणुसुम तत्व हटगत्ते औंट कोलंबट पेमीनीमट अवस्थाव नुदीमत समगाय मेतर विपक्ष नायक सजित प्रेमदास महता पवसाने जनता विरोधावे बेलक्वीमट पोलिस हमुदाव युदागनिमिन दरन उत्साह पिलिकुलिन युतुव हेला दकिन बवाई कुमन मर्दनयन विरोधता पेमिनियद जनताव सिय विरोधतावेट सहभागीवीमट कोलंबट अनिवार्यन्म पेमिनेन बवद विपक्ष नायकवरया पेवसुवा अद दिन कोलंबदी पेवत्वेन उद्घोषणयट सियलु कटयुतु सूदानम बवाई समग जनबलवेगी अद पेरवरुवे माध्य हमुव केंदुमिन पेवसुवे पोलिसिय दाला तेन तेंवल अपे बस नवत्ता मे मार्ग बाधक दाल बस नवत्ताजी प्रजातंत्र विरोधी क्रियाकरण पोलिस अभी मे वकरा सौख्य नीति रीति वाले अभी रिवर्स आंडवा नवंबर दास විපක්ෂයේ විසින් රිවර්ස් කරන දවස පටන් ගන්න කියලා. ත්‍රී වීලකේද බස් එකේද පුස්සයිකලේද මොටරසයිකලේද පුළුවන් විදියට කොළඹට ඇදෙන්න පොලිසිය දාලා මේක නැවතුවට අපි නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න මිනිස්සු ටික දාලා හරි මේක කරනවා. අද ආරම්භ විතරයි හැමදාම නවත්තන්න බෑ. තා ආයි එනවා අපි. ආයි ඇවිල්ලා මේක පන්නලා තමයි වස්ස බලන්නේ. ආණ්ඩු පෙරලියක් අත ළඟ ඊළඟ ආණ්ඩු අර පෞගී යාපාලනය වගේ ඩීල් ආණ්ඩුවක් නෙමෙයි ආ. ඒක හොඳට මතක තියාගන්න කියනක අපි කියන්න කැමති. අපි උද්ඝෝෂණය කරන්නේ මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වෙනුවෙන් කරන උද්ඝෝෂණයක්. ජනාධිපතිතුමාගේ උත්සව තිබ්බා. දහස් ගණන් මිනිස්සු රැස් කරලා උත්සව තියන්න ඉඩ දුන්නා. ඒ ඔක්කොම කරන්න කරනකොට සෞඛ්‍ය ජෙනරාල්තුමාට දැක්කේ නෑ. අපි එතුමාට කියන්න කැමති දේශපාලන හිතෙක් වෙන්න එපා. අද දැනෙන සනීපේ ගැන යම් කිසි වැටහීමක් තියෙනව නම් මේක අහගෙන ඉන්න මේක දකින සියලු දෙනාට අපි ආරාධනා කරනවා අද 12න් පස්සේ කොළඹට එන 12 1 2 වෙනකොට කොළඹ මැදියට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපි තන ඒ වෙලාවට කියන්න सर बाय वाला तीने मैं बाय वे चांडू गेदर या वन तमुन नासे लेकर तू ही में आरंभे सनीटू हन करन कोम हरी ने केला प्यार आदना करना सिलु मुदिन आठ आंडू वट मार्ग बाद के बटना वागे म रटे जनता वट तद मार्ग बाद के दाला अदा उरुद्ध का समरण ने पुलिस ये लाऊँगा अभी आप हुए नो रटे पूरा मार्ग बाद के कियाने रटे पूरा जाने या पेमिने ने वाई केला आंडू पिलियार के दिए नो इति एक तमें आप इस आर्थिक हत्या විදුලි බිල වැඩි කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වනවා. එසේම අඛණ්ඩව විදුලිය සපයන බවයි ඔහු මාධ්‍යට ප්‍රකාශ කළේ. ඊයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. දැන් විදුලිය සම්බන්ධයෙන් කොහොමද දැන් අලුත් තත්ත්වය? විදුලිය කිසිම ප්‍රශ්නයක් නැහැ. විදුලිය මිල වැඩි කරන්නෙත් නැහැ. විදුලිය දෙන එකේ අඩුවක් කරන්නෙත් නැහැ. ඒක පවත්වාගෙන යනවා. දැන් සබුකස්කන්ධ මේ වෙන විට වහලා තියෙනවනේ අමාත්‍යතුමා. එතකොට කොහොමද විදුලියට බලපාන්නේ? මේ අවුරුද්දේ අපිට විදුලිය 50% ජල විදුලියයි
ගල්ලංගර බලාගාරයට තමයි යන්නේ. ගිය අවුරුද්දේ විදුලි බල මණ්ඩලයේ අලාභය මිලියන 35යි. දැන් මේ අවුරුද්දේ අපි එක බිලියන 5ට අඩු කරලා තියෙනවා. ජනතාවට සහන දීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණාද? ජනතාවට සහන දෙන්න අපිට දැන් එකපාරටම පුළුවන් කමක් නැහැ මේ තත්ත්වය සමනය කරගන්න එක. දැන් තෙල් පොලිමුත් තියෙනවා දැක්කම තමයි අපි. විපක්ෂයේ වෘත්තීය සමිතිය ගිහිලා රට බහැලා කියනවා තෙල් නැහැ කියලා. ඉතින් මිනිස්සු බය වෙනවා. තෙල් පො ගන්න යනවා. එහෙම නැත්නම් තෙල් වල තාම එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. බදු සම්බන්ධව මුදල් ඇමතුමා බලාපොරොත්තු වෙන්නේ දිගටම සාකච්ඡා කරලා අදාළ පාර්ශවත් එක්කත් කතා කරලා තමයි තීන්දුව ගන්නවා කියලා කිව්වේ. ජීවන බර සම්බන්ධයෙන් මොකද කතා කරේ දැන්? සාහනයක් නැහැ නේ අයවැයනොත්. ජීවන බර සම්බන්ධව එච්චර දිගට කතා කරේ නැහැ. ඒක අයවැයලෙකනේ කාරණා ඉදිරිපත් කරානේ. තෙල් පොලිම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්ම සාකච්ඡා කරේ ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව. මිල වැඩි කිරීම සම්බන්ධව තීන්දුවක් ගත්තේ නැහැ. මුදල් ඇමතුමා කිව්වනේ වැඩි කරන්න අවශ්‍යයි කියලා. නැහැ මුදල් ඇමතුමා එහෙම යෝජනාවක් ගෙනාවේ නැහැ. බොරතල් ගෙනීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙනෙන්නේ කෙසේදයි විපක්ෂ නායකවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. රටේ කිසිම තෙල් හිඟයක් නැති බවයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අද පාර්ලිමේන්තුවේදී පළබු අදහස්. වසර 3කට වරක් මෙතෙක් කිසිදු ගැටලුවකින් තොරව ලබා දුන් වැටුප් වැඩිවීම බලාපොරොත්තු වෙන මම සැලසුම් සකස් කළ බැංකු සේවකකින් අද අසරණ වී තිබෙනවා. මේ වැටුප් වැඩිවීම මහා භාණ්ඩාගාරයට කිසිම බරක් නැහැ. මේ අත් වශයෙන්ම මේ බැංකු පද්ධතිය උපයන ලාභයෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. බේදයකින් තොරව සියලුම වෘත්තීය සමිති බැංකු ශේෂ්ත්‍රයේ මේ එකහඬින්ම කරන ඉල්ලීමක්. ඇයි මේකට අනුමැතිය ලබා නොදෙන්නේ? කරු මුදල් ඇමතුමා මේක කාරණාවක් හැටියට අරගෙන තියෙනවා. ඒ වෘත්තීය සමිති නායකයන් සමග වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා ඒ අසාධාරණයක් නොවෙන්න ඒ ගැටලුවට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. මේ බැංකු සේවකයන් විසින් මේ කොවිඩ් අර්බුදය තුළ කටයුතු කරපු ආකාරය අපි කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. සාධාරණ විසඳුමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිෂ්පාදනය වෙන ඒ ප්‍රමාණය හිඟ කොටස ගෙන්වන්නට රජය කියන පිරිපහදු තෙල් ගෙන්නනොයි කියලා. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් කොහොමද පිරිපහදු තෙල් ගෙන්වන්නට ඩොලර් තියෙන්නේ? මමත් පොඩි මිදලා තමයි තෙල් ගහගත්තේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් මේ ලොකු හිගයක් එනවා කියලා ජනතාව අපහසුතාවපත් කරනවා. ඇති වෙන්න තෙල් තියෙනවා. කලබලෙලා ගිහිලා ෆුල් ටැංකර ගන්න අවශ්‍ය නැහැ. බැරියර් දාලා පාරවල් හැම එකක්ම වහලා ගරු සරත් වීරසේන මහත්තයා අපිට කියන ජාතික ආරක්ෂාව සම්බන්ධ මොකක් හරි බරපතල තත්ත්වයක් තියෙන ඉඳන් හැමදාම බැරියර් දාලා පාරවල් වහලා තියෙනවා. බදුල්ලේ ඉඳන් කොළඹේන එක කිසි බස් එකකටවත් එන්න දෙන්නේ නැහැ. ආමිික දාලා පොලිසිය දාලා බැරියර්ස් දාලා කොළඹට එන සෙනග සියල්ල බැරියර්ස් දාලා මේ නවත්තලා තියෙන පොලිසිය මෙතුමා මොකද මේ කරන්නේ? රටේ උද්ගත වෙලා තියෙන කාලීන ප්‍රශ්න ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. බොරු චෝදනා දාලා අක්ෂ නායකවරු හිරේ ඇරලා මොනවද සමුන්නාසෙලා එදා කළේ? අමු බොරු කරලා කරලා දැනුත් ඇවිල්ලි වෙලේ බොරුවම කරනවා. අපන් සුතායම් පුරුෂෝ බලිවද්දෝ ජීරති අංසානන් තස්ස වඩ්ඩති පඥා තස්ස නොවඩ්ඩති. මදක් කරුණුදත් පුද්ගලයෙක් වැඩෙන්නේ ගොනෙකුමිනි. ඔහුගේ මසනන් ලියලයි ඔහුගේ නුවණනන් නොවැඩෙයි. මිනිස්සුන්ව බස් වලින් එළියට අරගෙන නන් ලයිස්තු ගත කරලා ඐඩෙන්ටිටි කාඩ් නම්බර ලියාගෙන බස් රථ රියදුරන්ට තර්ජනය කරලා ඒගොල්ලොන්ගේ මාර්ග බලපත්‍රය රූප පර්මිට් එක අහෝසි කරනවායි කියලා. නෑ බොරු නෙවෙයි. මං ඔබතුමාට සාක්ෂි ඉදිරිපත් කරන්න. බොරු කියන්න හේතුවක් නැහැ. දෙනියාය මැතිවරණ කොට්ටාසේ කොස්මෝදර පොලිස් වසමේ කොටපොල හන්දියේදී මේ මොහොත වෙනකොට කොස්මෝදර පොලිසියේ සිල්වා කියන මහත්තයා දෙනියායෙන් ආපු බස් එකෙන් අතර කරා. අකුරැස්ස පොලිස් වසමේ අමලගොඩ හන්දියේදී අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ අකුරැස්ස අතුරුලිය මාලිම්බඩ බස් තුන නතර කරා. ඒකත් අපේ රටේ දැන් නීති තුනක් තියෙනවා. එකක් අපි වැදගත් කියන අලි සැබ්බි අමතුමාගේ නීතිය. ඒක තමයි දෙවෙනි එක ඥානසාරක නීතිය. දැන් සරත් විරසේරක මහත්තයා මේ නීති තුනෙන් මොන නීතියද මේ තුනෙන් ක්‍රියාත්මක කළාද මේ එන මහ ජනතාව නවත්තන්න හදන්නේ? විපක්ෂ නායකතුමා සභාව සහ ජනතාව නොමග යවන්න තමයි මේ කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම රටට අංශු මාත්‍රයක්වත් ආදරයක් තියෙනවා නම් මේ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුවත් සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා මිස වෛරසයත් සමග එකතු වෙලා ආණ්ඩුව විනාශ කරන්න කටයුතු කිරීම නෙමෙයි. දැන් ඔතුමන්ලා කරන්නේ ඒකයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් පොලිසිය ඉන්නේ නීතිය සහ සාමය රකින්න. පාස්කු ප්‍රහාර ත්‍රස්තවාදීන් මේ කොළඹට එනවා විදියට තමයි මේ ජනතාවට සලකන්නේ. දැන් මගේ මිල්ලව නිවස ළඟත් මේ තත්ත්වෙම්ම කුරුණෑගල පොලිසියෙන් ගැවිල්ලා දැන් ජනතාව සියල්ල විසුරාරින්න හදලවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද? ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වීම තමක ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එසේම විදේශ රැකියා වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ විදේශ සේවා නියුක්තියන්ගේ බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට
අපි මහ බැංකුවෙන් සමග ඒකාබද්ධ කටයුතු කරමින් සිටිනවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුලින් ඉදිරි වසර තුල සහින් ඔබට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත් කරන බව මගේ විශ්වාසයයි. අන්දමන් දූපත් අසල පවතින පීඩන අවපාතය තවදුරටත් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනේත් වැසි සහ සුළං තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වූ පීඩන අවපාතය තවදුරටත් සක්‍රියව පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය ලබන 18 වනදා දක්වා පවතින බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි සහ සුළං ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. දිවයිනේ අද දිනේ කාලකුණික තත්ත්වයේ ගත්තත් පෙර දින වලට සාපේක්ෂ වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරනවා. මොකද හේතුව බෙංගාල බොක්කවට ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙන පීඩන අවපාතය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු තියෙනවා. හැබැයි මේක දිවයිනෙන් බැහැර වයඹ දිශාවට බරව තමා ගමන් කරන්නේ. මේක බොහෝ විට අපි අපේක්ෂා කරනවා 18 වෙනි දින දකුණු අන්රාත් වෙරළබඩත් උතුරු තමිල්නාඩු වෙරළබඩ තීරය ඇතුළෙන් ඉන්දියාව තුළට ගමන් කරන බව තමා පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙනවා තවදුරටත්. දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුත් තීරවල ඊට අමතරව මෙහි වක්‍ර බලපෑම හේතු කොටගෙන තවදුරටත් අපි වර්ෂාපතනය අපේක්ෂා කරනවා. 18 වෙනිදායින් පසු වර්ෂාවේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. කඩුගන්නව ප්‍රදේශයේ අද දින මීදුම් සහිත වැසිබර කාලගුණ තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර නාවලපිටියේ නගරයේ කොටසක් වැසි ජලයෙන් යටවීම පාලනය කිරීම සඳහා එහි කණු පද්ධතිය පුළුල් කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කන්කසන්තුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළවිය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. රජයේ පාසල් වල සියලුම ශ්‍රේණි ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලසලහ පෙරම මහතා පවසනවා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නතේ 3 වන මාත්‍රාව ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට එන්නතේ 3 වෙනි මාත්‍රාව ලබා දීම හෙට දිනේ සිට ආරම්භ කරනවා. බස්නාහිර පළාතෙත් දකුණු පළාතෙත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තමයි මේ කටයුත්ත ප්‍රථමයෙන්ම සිදු කරන්නේ. දෙවනි මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වෙච්ච අවුරුදු 60ට වැඩි අය මේ සඳහා සුදුසුකම් ලබනවා. ඒ වගේම පළවෙනි මාත්‍රාව මොන වර්ගයෙන් ලබාගෙන තිබුණා? සයිනෝෆාම් ගැහුවත්, ඇස්ට්‍රාසෙනිකා ගැහුවත්, ෆයිසර් හෝ මොඩර්නා කුමන වර්ගයේ ගැහුවත් අපි 3 වෙනි මාත්‍රාව හැටියට බූස්ටර් ඩෝස් එක හැටියට දෙන්නේ ෆයිසර්. මේ වෙනකොට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් 72.5% පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ අතුරින් අපි 63% දෙවනි මාත්‍රාවත් සම්පූර්ණ කරලා තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 16-19 කාණ්ඩේ පාසල් ළමුන් 10 ලක්ෂයක් මේ වෙනකොට එන්නත් කරන්නට ලක් කරලා තියෙනවා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් 700 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 732 දෙනෙකු හඳුනාගත් බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 552274ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කරින් 524311 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස් ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 13947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14000 සීමාව ඉක්මවා ගියා. මෙවන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14016ක් ලෙසයි. දැන් අවධානය ලෝක කොවිඩ් තත්ත්වය වෙතයි. ඉන්දියාව වෙත පැමිණෙන්නන්ට දින 14ක් නිරෝධායන විය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. එය රටවල් 99කට බලපැවැත්වෙන අතර ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එයනුව ඉන්දියාවට පැමිණීමට පැය 72කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය වනවා. එමෙන්ම එන්නත් කාඩ් පත රැගෙන ඒම අනිවාර්ය වන බවයි ඉන්දිය මාධ්‍ය පෙන්වා දෙන්නේ. අමරිකාව, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල් ඊට අයත්. अमेरिका एक्सत जनपदे रोगपालन हा वेलक्वीमे मध्यस्थानीय चेक जनराचे हंगेरियाव सहा आइसलांते अनुराटवाल संदहा कोविड संचारक अनुतुरुवेंगवीम निकुत करते बेनवा में अतर इहल कोविड अवदान महामुए अमेरिका अनुवांट इमराटवल संचारे किरीमें वालकी नलेसाई मध्यस्थानीय निवेदने करान्ने सिरिल गामिनी प्रणांदु पियतुमान अद देवन दिनटा अपराध परीक्षण डिपार्टमेंट वेत पेमिनिया सिरिल गामिनी पियतुमन ईये दिन अपराध परीक्षण डिपार्टमेंट प्रथम वरट पेनी सिटिया ईये दिन पै हतक पमन कालयक सिरिल गामिनी पियतुमन गेन प्रकाश सटहन कर गनीमट अपराध परीक्षण डिपार्टमेंट निलधारिन कटेतु कला अद देवन दिनटात सिरिल गामिनी पियतुमन अपराध परीक्षण डिपार्टमेंट हमुए पेनी सिटिया पास्कु प्रहारे संबंधेन सिदुकल प्रकाशयकट अदालव अपराध परीक्षण डिपार्टमेंट पेमिनिल्लक लबी तिबुणा एम पेमिनिल्लट अदालव प्रकाश लबा गनीम संदहाई अपराध परीक्षण डिपार्टमेंट मेलेस सिरिल गामिनी पियतुमन हट अपराध परीक्षण डिपार्टमेंट पेमिनिल लेसट दनुम दी तिबुणे මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්